සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ හිතෝපදේශ 17:17 මුල් කොටසයි. මිත්‍රෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය. අපිට මුලින්ම මිත්‍රයන් හමුවන්නේ පාසල් යන කාලයේ. බොහෝ සමකාලීන පාසල් ශිෂ්‍යයන් අතරින් කෙනෙකුගේ මිත්‍රයන් බවට පත්වන්නේ ඉතා ටික දිනක් පමණයි. ඒනුත් සුවිශේෂී මිත්‍රත්වයන් උසස් අධ්‍යාපනය විවාහය ආදී කඩයෙන් පහු කරගෙන මරණය දක්වාම ශක්තිමත්ව පවතින අවස්ථා අපි දකිනවා. සැපේදී මෙන්ම දුකේදීත් අප සමග ජීවිතය බෙදා ගනිමින් අපව ධෛර්යමත් කරමින් අප සමග රැඳෙන එවැනි මිත්‍රත්වයන් පිළිබඳ මතක ආවර්තන ඉතාම සුන්දරයි. අපව ධෛර්යමත් කරන අපව ක්‍රිස්තුස් වහන්සේ වෙතට ලං කරන දෙවියන් වහන්සේගේ ප්‍රේමෙන් එකිනෙකා සමඟ සම්බන්ධ වන මිත්‍රයන් ගැන අපේ හැඟීම කුමක්ද? ප්‍රඥාවන්ත සාලමන් රජු හිතෝපදේශ තුළ මිත්‍රත්වය දිරිගන්වන කාරණා දෙකක් ඇති බව පෙන්වා දෙනවා. පළමුව සැබෑ මිත්‍රයන් වටිනා උපදෙස් ලබා දෙනවා. ඒවා ලබා දීම හෝ ලබා ගැනීම පහසුවත් නැතත් හිතෝපදේශ 27:6 අනුව මිත්‍රයෙකු විසින් කරන තුවාල විශ්වාසකමින් වේ යනුවෙන් සාලමන් රජු පැහැදිලි කරනවා. දෙවනුව අසල සිටින සහ ඉක්මනින් ළඟා විය හැකි මිත්‍රෙක් අර්බුදකාරී කාලවලදී ඉතා වැදගත් වෙනවා. දහවන පදයට අනුව ළඟ සිටින අසල්වාසියෙක් දුර සිටින සහෝදරයෙකුට වඩා හොඳය කියන්නේ නිසයි. අපි අපගේ ජීවිතය තනියම ගමන් කිරීම යහපත් නැහැ. දේශනාකාරයා 4:9 සාලමන් රජු සඳහන් කරන විදිහට එක්කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳය. මක් නිසාද ඔවුන්ගේ වෙහෙසෙන් ඔවුන්ට හොඳ විපාකයක් ලැබෙන්නේය. අපේ ජීවිතයේදී අපට මිත්‍රයන් සිටිය යුතුයි. එමෙන්ම අපද අන් අයට මිත්‍රයන් විය යුතුයි. රෝම 12:10 පරිදි සහෝදර ප්‍රේමෙන් එකිනෙකාට ස්නේහ වීමට සහ ගලාති 6:2 පරිදි එකිනෙකාගේ බර උසුලාගෙන යමින් අන් අයව ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයට ලංකර ගැනීම පිණිස දිරිමත් කරන ආකාරයේ මිත්‍රයෙකු වීමට අපි දෙවියන් වහන්සේගේ උපකාරය ඉල්ලා ගත යුතුයි. අපි මෙනෙහි කරමු. අපි අන් අයගෙන් වෙන් වී සිටින්ට උත්සාහ කරන්නේ කුමන අවස්ථාවලදීද? ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින සමහර ශක්තිමත් ඇදහිලිවන්තයන් සමග අපට නිතිපතා සම්බන්ධ වී එකිනෙකා දිරිමත් කළ හැක්කේ කෙසේද? අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, අපගේ මිත්‍රයන් ගැන අපගේ සිත පරීක්ෂා කර බැලුව මැනව ඔවුන්ට ක්‍රිස්තුස් වහන්සේ කේන්ද්‍ර කරගත් උපදෙස් ලබා දීමට සහ ඔවුන්ගෙන් දේව ප්‍රඥාව ලබා ගැනීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.